අයිබන් ඔයාලම එකතුලන්නේ වට පිට YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Netflix ගැන. ඇත්තට මොකද මේ Netflix කියන්නේ? ඉතින් Netflix කියන එක ගැන සරලවම කිව්වොත් මේක online streaming service එකක්. ඒ කියන්නේ ඔයාලට ඕන කරන movies, TV series වගේ දේවල් online stream කරන සේවාවක් තමයි මේකෙන් සිදුවෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගෙදරක් ගත්තොත් අනිවාර්යෙන්ම ඒ ගෙදර රූපවාහිනියක් තියෙනවනේ. ඉතින් ඒ රූපවාහිනිය අපි channels බලන්නේ කොහොමද? එක්ක satellite එකකින්. එහෙම නැත්නම් cable TV එකක් කරා. එහෙම නැත්නම් මොකද ඇන්ටනාව පාවිච්චි කරලා තමයි මේ රූපවාහිනිය අපි නාලිකා නරඹන්නේ. ඉතින් එතෙන්දි පොඩි ප්‍රශ්නයක් එනවා අපිට. මොකද ඒ රූපවාහිනියේ channel වල විකාශය වෙන දේ තමයි අපි බලන්න ඕනේ. අපිට ඕන දේ බලන්න බෑ. ඉතින් PO TV ගත්තාම PO TV වල නම් දවස් දෙකක් විතර rewind කරලා බලන්න පුළුවන්. ඒත් ඒ channel වල විකාශය වෙච්ච වැඩසටහන් විතරයි අපිට බලන්න පුළුවන්. ඉතින් මේකට විසඳුමක් විදිහට අපිට Netflix යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනටමත් අහලා ඇති VOD system එක. එහෙම නැත්නම් video on demand. ඉතින් මේකෙන් සිදුවෙන්නේ අපිට ඕන දේ අපිට ඕන වෙලාවේ නරඹන සිද්ධියක් තමයි. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාට ඕනේ Chennai Express movie එක බලන්න. ඉතින් ඔයාට ඒක TV එක දාලා ඕන වෙලාවට බලන්න බෑ. TV එක යන වෙලාවක තමයි ඔයාට ඒක බලන්න වෙන්නේ. හැබැයි මේ Netflix online stream එක හරහා ඔයාට පුළුවන් ඔයාට කැමති film එකක් ඔයාට ඕන වෙලාවකදී බලන්න. ඉතින් ඒක තමයි මේකෙන් වෙන සරලම සිද්ධිය. ඉතින් මේක මෙයාලා පටන් ගෙන තියෙන්නේ 1997. මෙයාලා මේක ගොඩක් පොඩි වෙලට තමයි පටන් ගෙන තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලා DVD තේති වලට movies දාලා ඒක තැපැල් මගින් තමයි ප්‍රචාරය කරලා තියෙන්නේ. ඉතින් මෙයාලා මේ විදිහට ටික කාලයක් මේක කරන් ගිහිල්ලා ඉතින් අන්තිමේදී මෙයාලා 2007 දී මෙයාලගේ මේ කම්පැනි එකේ ලොකු ටර්නින් පොයින්ට් එකක් විදිහට උදා ගන්නවා මේ ඔන්ලයින් ස්ට්‍රීම්. ඒ කියන්නේ එතනින් එහාට මෙයාලා ඔන්ලයින් ස්ට්‍රීම් සර්විස් එකක් පටන් ගන්නවා. ඉතින් අද වෙනකොට මේ ලෝකයේ තියෙන රටවල් 190ක ඉන්න මිලියන 86කට වඩා ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ Netflix ස්ට්‍රීමින් සර්විස් එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට එතකොට හිතාගන්න ඕන මේකේ පැතිරීම කොච්චර දුරට විහිල්ලා තියෙනවද කියලා. ඉතින් අද වෙනකොට මේ Netflix service එක entertainment වලින් ප්‍රමුඛතම තැනක් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් හැබැයි මේක පාවිච්චි කරද්දී අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක free service එකක් නෙමෙයි, මේක paid service එකක්. ඒ කියන්නේ මේකට අපි මාසෙකට මුදලක් ගෙවලා තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට හිතෙනවා ඇති එහෙනම් මේක වැඩක් නැහැ, අපිට මේකට ගෙවන්න සල්ලි නැහැ, කොහොමද මේක අපි test කරන්න කියලා වගේ ප්‍රශ්න ඔයාලට එනවා ඇති. ඉතින් ඒකත් එයාලා විසඳුමක් දීලා තිනවා මේ Netflix streaming service එක හරහා. ඔයාලට පුළුවන් මාසයක කාලයක් මේ service එක free ලබා ගන්න. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා මේ Netflix website එකට ගිහිල්ලා ඒක account එකක් හදලා register වෙන්න. ඊට පස්සේ ඔයාලට මාසයක කාලයක් මේ service එක free ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයා register වෙද්දි ඔයාගේ credit card එහෙම නැත්නම් debit card විස්තර වගේ දේවල් ලබා දෙන්නත් වෙනවා. හැබැයි ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේකෙන් සල්ලි කැපෙන්නේ නැහැ මාසයක කාලයක් යනකම්. මාසයක් ඉවර වෙන්න දවස් 3කට කලින් ඔයාට ඊමේල් එකක් එනවා. ඔයාගේ ප්‍රී කාලය මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඔයා pay කරන්න, එහෙම නැත්නම් මේ account එක cancel කරන්න කියලා ඔයාට message එකක් එනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඔයා මේක test කළා නැත්නම් ඔයා test කරලා බලන්න පුළුවන් මාසයක කාලයක් තුළ කොහොමද මේකේ වැඩ සිද්ධ වෙන්නේ. quality එක හොඳයිද, speed එක හොඳයිද, ඔයගේ දේවල් ඔයාට මේ මාසයක කාලය තුළ check කරලා එතනින් යාට මේක ඔයාගේ හිතට හොඳයි කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේක pay කරලා දිගටම පාවිච්චි කරන්න. ඉතින් මෙතෙන්දි ඔයාට එක එක packages තියෙනවා මිලදී ගන්න. මේකට ඩොලර් වලින් තමයි pay කරන්න තියෙන්නේ. ඔයාට කැමති package එකක් මේකට active කරගන්න පුළුවන්. ඔයා පාවිච්චි කරලා බලලා ඔයාට ගැළපෙන විදිහට. ඉතින් ඔයා මේක account එකක් හදාගත්තොත් ඔයා හිතන්නේ මේකේ පවුලේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා කියලා. ඉතින් එතකොට ඔයාට මේකේ profiles හදාගන්න පුළුවන්. ඒ කියන්නේ එක එකනා කැමති එක එක විනෝදාස්වාදයටනේ. ඉතින් ඔයා කැමති දේවල් වලට අනුව ඔයාට profile එකක් හදාගන්න පුළුවන්. ඒත් එක්කම තවත් එක්කෙනෙක් කැමති විදිහට එයාට profile එකක් හදාගෙන මේකේ profiles create කරලා ඒ විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක use කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාට ඔයාගේ Android දුරකථනේ එහෙම නැත්නම් Apple දුරකථනේ හරි smart TV එකක් හරි tablet දුරකථනයක හරි මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ Netflix ම විතරක් නෙමෙයි ඔයාට මේ streaming service එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. තව එක එක service ඔයාට තියෙනවා මේකට පාවිච්චි කරන්න. ඒ අතර Hulu, iFlix, Amazon Prime වගේ services ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ලංකාව කියන රටට ගොඩක් මේ ස්ට්‍රීමින් සර්විසස් සපෝට් කරන්නේ නැහැ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මියුසික් ස්ට්‍රීම් කරන සර්විස් එකක් තියෙනවා Spotify කියලා. ඉතින් ඒකත් ලංකාවට සපෝට් නැහැ. හැබැයි ඔයාලට මේ VPN භාවිත කරලා මේක ලංකාවට වැඩ කරන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ ස්ට්‍රීමින් සර්විස් වලින් තාම ලංකාවට වැඩි සපෝට් එකක් නැහැ මේ video on demand කියන මේ concept එක යටතේ. ඉතින් ඕනම දෙයක් අපි ගත්තාම ඒකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඉතින් මේ Netflix කියන එකෙත් අපිට පොඩි පොඩි අඩුපාඩු කීපයක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි එක එක රටවල් වලට එක එක විදිහට තමයි පෙන්වන්නේ. ඔයා ඇමරිකාවේ ඉඳලා මේ ඩොලර් 8 package එක එහෙම නැත්නම් 7.99 package එක ගත්තොත් ඔයාලට ඒකට තියෙන හැම video එකක්ම බලන්න පුළුවන්. හැබැයි ඒක වෙන රටකට ගියහම ඒ රටට අදාළ video ටික විතරයි ඔයාලට play කරන්න පුළුවන්. ඉතින් ඒක මේ Netflix වල තියෙන පුංචි අඩුපාඩුවක් විදිහට අපිට දකින්න වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි මේ ලංකාව වගේ රටක තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. ඉතින් ගොඩාක් ලොකු වේගෙන් තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැහැ නේ අපිට.
සාමාන්‍යෙන් කනෙක්ෂන් එක මේ බලන්න අමාරු තරමක් හොඳ ස්පීට් කනෙක්ෂන් එකක් තින්නනේ මේකට මොක බරි නොව විඩිය බලන්න නි මොක මැදදි ලෝඩ්න්න පටන්ගත්හම අපිට බලන්න පාන මොක වෙනටවල්ලන්න එච්චර අවලක්න මොක හොඳ ස්පීට් කනෙක්ෂන් තියෙන නිසා ඉති ඒත් එක්කම ඊළඟ අවුලතම ලංකාවේ ගෙවන ගානට හරියට ඩේට ලැබෙන්න්න ඉකන්නේ අපි ගෙවන මුදලට ලැබෙන ඩේට ප්‍රමාණය ටිකක් විත රඩුයි වෙන රටවල් එක්ක බලද්දි ඉරි මේ නෙට්ලික් සර්විස් එකේ තියෙන HD වීඩියෝ එකක් අපි බැලුවත් පෑග විතර කාලයක් සාමාන්‍යයෙන් ගිගාබයිට් දෙකක විතර ඩේට ප්‍රමාණයක් වැය වෙනවා ඉතින් මේ නෙට්ලික් සර්විස් එකේ තියෙන තවත් අවුලක් තමයි අපි උදාහරණයක් විදිහටම TV series එක ඉතින් මේ TV series එක පරණ වෙන්න පරවෙන්න එයාලා ලයිබ්‍රරි එකෙන් අයින් කරලා දානවා ඔයා හිතන්න ඔයා භාගයක් බල බල හිටපු TV series එකක් මෙයාලා මගදි මකලා දැම්මහම ඉතින් එතනත් පොඩි අවුලක් එනවා අපිට ඉදිරියට බලන්න බැරි වෙනවා ඉතින් ඒ වගේ අඩුපාඩු කීපයක් මේ Netflix service එකේ දෙනවා කොහොමනම් ඔයා try කරලා බලන්න පුළුවන් free account එකක් හදාගෙන දවස් 30ක කාලයක් මේකට ලබා දෙනවා ඉතින් ඔයාලත් account එකක් හදලා try කරලා බලන්න මේක මොන වගේද කියලා play කරන්න හරිම ලේසි ඉතින් YouTube එකට ගිහිල්ලා search කරලා play කරනවා වගේම මේකෙත් play කරලා බලන්න පුළුවන් සාමාන්‍ය විදිහට ඔන්න විදිහට තමයි අද අපේ කතාබහ අවසානයට ලක් වෙන්නේ ඉතින් මෙවැනි අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන තමයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා රතුපාට බටන් එක උඩ subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සීලමු දෙනාට සුබ දවසක්.